උදේ ක්ලාස් එකට දැන් ළමයි එකතු වෙන ගමන් ඉන්නේ. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු ඔක්කොම එකතු වුණාම එතකන් පොඩ්ඩක් ඔයාලට ඉන්න වෙනවා හොඳේ. හරි එතකන් මට ඔයාලා කියන්නකෝ මේ චෙස් වලට අලුත් අය නේද හැමෝම ඇදවිල්ලා ඉන්නේ. ඔව් රයිට්. ඔව් ඔව් සර්. හරි සර්. සර් අපිට කරන්න එක නෑ. කමක් නෑ පුතේ ලෙසන් එක බලන්න පුළුවන් නේද? ඔව්. හරි ලෙසන් එක බලන්න එතකොට හරි. අපිටත් තව ටිකකින් කරන්න එක යාවි. මේ හරි එන උන 7යි. ගොඩක් කට්ටිය අද ඒවි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් පොඩ්ඩක් අපි යාරන කයි මම නැත්තම් ක්ලාස් එක යාලට මිස් වෙනවනේ. පොතේ අපි ක්ලාසෙට තව මේ ළමයි ජොයින් වෙන හින්දා පොඩ්ඩයි ඉමු හොඳේ. ඔක්කොමගේ අද අද ක්ලාස් ඇත්ත එක එකතු වෙන හැමෝම අලුතෙන් අද තමයි මුල්ම දවස ඔයාලගේ චෙස් පන්තිය. මේ ඔයාලා චෙස් බෝඩ් මට පෙන්වන්න බලන්න එතක. හරි චෙස් බෝඩ් එක නෝන්ද සර්. රයිට්. රවින්දුගේ චෙස් බෝඩ් එක මට පේනවා, ලිතුමගේ බෝඩ් එක පේනවා. කරන් ගිහිල්ලා නම් ප්‍රශ්නයක් නෑ පුතේ. කරන් ගිහිල්ලා නම් ප්‍රශ්නයක් නෑ. ඔව් පුතේ. චෙස් බෝඩ් එකක් ඕනේද? හරි අත් චෙස් බෝඩ් එකක් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් දවසක ගන්න චෙස් බෝඩ් එකක් තියෙනවා නම් හොඳයි. එතකොට අපිට අර ඉත් ඔහෙම ඉගෙන ගන්නකොට ලේසියිනේ. ඉන්දියන් චෙස් බෝඩ් එකක් ගන්න බලන්න මම මැසේජ් එකක් දාලා තියන්නම්. රයිට්. අපේ දිල්හෙන්ගේ චෙස් බෝඩ් එක තියෙනවද? හරි රවිෂ්මාගේ චෙස් බෝඩ් එක පේනවා. යුමෙත්ගේ චෙස් බෝඩ් එකත් පේනවා පුතේ. රයිට්. සයුනගේ චෙස් බෝඩ් එක මම දැක්කා. ධනි දුගේ චෙස් බෝඩ් එක දැක්කා. රයිට්. අද පළවෙනි දවසේ ඉඳන් පුතේ අර ක්ලාස් එක කියපු වෙලාවටම පටන් ගන්න අමාරු හේතුව මේ ගොඩක් අය එකතු වෙනවනේ. එතන අපි වලයි චෙස් බෝඩ් බලමු. කො අනිත්‍යගේ පෙන්වන්න බලන්න මම අනිත්‍යගේ තාම දැක්ක නැහැ. වීඩියෝ ඔන් කරලා පෙන්වන්න පුතේ බෝඩ් එක. රයිට්. අපි එහෙනම් අනිත් අයට රෙකෝඩින් එක යවමු නේද? දැන් අපි විනාඩි කිහිපයක් හිටියනේ අනිත් පුතාලා ටිකට. හරි. දැන් හරි තව කට්ටිය. දැන් පුතේ අද ක්ලාස් එකේ පළවෙනි පාඩම විදියට ඔයාලට මම දේවල් දෙකක් කියලා දෙන්න. පළවෙනි එක තමයි කොහොමද චෙස් බෝඩ් එකේ කොටුවක් නම් කරන්න කියන එක. ඒ කියන්නේ චෙස් බෝඩ් එකේ දැන් පුතාල ඉන්න ගමන් ගණන් කරන්න කොටු කීයක් තියෙනවද කියලා ගණන් කරන්න බලන්න චෙස් බෝඩ් එකේ.
අටයි. බලන්න පුතේ තව පාර. ගණන් කළොත් කොටු 64ක්. ඔව් කොටු 64ක් තියෙනවා කියලා අංශයක්. පුතේ නම කියන්න මට. ඒ අංශක තිබු. දනිදු. රයිට්. දනිදු කියනවා කොටු 60. ඔව් පුතේ. මේ මම අලුතින් ජොයින් වුණේ. ඔව් පුතේ. අද ක්ලාස් එකට ආව හැම පුත පුතෙක් දුවෙක්ම අලුතෙන් එකතු වෙන්නේ. මොකද අද තමයි පන්තිය මුලින්ම ආරම්භ කරේ. හරි. දැන් චෙස් බෝඩ් එකේ කොටු ගාලා ගණන් කරලා බලන්න 64 කෝඩ අපිට එහෙම මේ සමහර ඊට වඩා වැඩියෙන් දෙන්න පුළුවන් බලන්න ගණන් කරලා ඔක්කොම කොටු කීයක් තියෙනවද කියලා චෙස් බෝඩ් නැත්නම් ප්‍රශ්නයක් නැහැ 64යි 67යි රයිට් තව උත්තරයක් ආවා 64යි කියලා රවින්දුගේ ආන්සර් එක කියන්න බලන්න රවින්දු අත උස්සලා දිනවා හරි සර් රයිට් ඔයාලට ස්ක්‍රීන් එකේ 64යි සර් ඔයාලට ඕන ස්ක්‍රීන් එකේ චෙස් බෝඩ් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් හැබැයි 64යි මගේ ඔයාලගේ චෙස් බෝඩ් එකේ ඉංග්‍රීසි අකුරු තියෙනවා නේද? මට ඇහෙන්න කියන්න බලන්න මොනවද ඉංග්‍රීසි අකුරු තියෙන චෙස් බෝඩ් එකේ? A B C D E F G H I J K ගොඩක් A B C D E F G H අකුරු අටක් තියෙනවා නේද? E F G H ඔව් ඉලක්කම් කීයද? ඉලක්කම් ටික කියන්න බලන්න චෙස් බෝඩ් එකේ තියෙන හැමෝම මෙතන විවිධ වයස් සීමා වල දරුවන් ඉන්නවා 1 2 3 4 5 6 7 8 8 වෙනකන් තියෙනවා උඩේ නම් පල්ලේ හරිය ඉලක්කම් ටික ඒ වගේම වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට ඉංග්‍රීසි අකුරු තියෙනවා ඒ අකුරු නම් H අකුරු වෙනකන් එතකොට පුතේ මේ චෙස් බෝඩ් එකේ තියෙන කොටු වලට නම් දෙන්නේ රෑන්ක් සහ ෆයිල්ස් කියලා පුංචි මේ සංකල්ප දෙයක් කරනවා. ඒ කියන්නේ අපිට චෙස් බෝඩ් එකේ නම් කරලා නැහැ රෑන්ක්ස් ෆයිල්ස් කියන්නේ මොනවද කියලා. අපි බලමු රෑන්ක් එකක් කියන්නේ මොකක්ද? ෆයිල් එකක් කියන්නේ මොකක්ද කියලා. හරහට ඔව්. චෙස් බෝඩ් එකේ වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට උදාහරණයක් විදිහට මම ඕන නම් මෙතන වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට පුංචි ඉරක් ඊතලයක් මේ විදිහට දාන්න. එතකොට චෙස් බෝඩ් එකේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට දිවෙන මනක්කල්පිත කොටු 8ක එකතු වුණ තමයි රෑන්ක් එකක් කියලා කියන්නේ. එතකොට මේ රෑන්ක් එකට අපි නම දෙන විදිය කවුරු හරි දන්නවද? මේ රෑන්ක් එකේ නම කියන්න පුළුවන්. මම මේ කොළපාටින් දාලා තියෙනවා. Fourth rank. ඔව් fourth rank. එතන ඉලක්කමෙන් තමයි අපි මේ රෑන්ක් එකට නම දෙන්නේ. හරි මට තව පුතෙක් කියන්න බලන්න මෙතන මම මේ දැන් දෙවණේට කොළපාටින් දාපු රෑන්ක් එකේ නම මොකද්ද?
fifth rank. Oh, fifth rank. එහෙනම් නැත්නම් පස්වෙනි rank එක. Right. ඔන්න මම දානවා රතු පාටින් තව rank එකක්. ඒ රතු පාටින් දාපු rank එක නම් මොකද්ද? Sixth rank. Sixth rank. එහෙනම් නැත්නම් හයවෙනි rank එක. Right. එතකොට මම ඔන්න තව පාරක් කියනවා rank එකක් කියන්නේ මොකද්ද කියලා. හරි. චෙස් බෝඩ් එකේ වම් අත පැත්තේ මෙන්න මේ මවුස් පොයින්ට් එක තියෙන පැත්තෙන් ගන්න. දකුණු අත පැත්තට දිවෙන බ්ලැක් සයිඩ් එකේ වුණත් මේක බලංගු. බ්ලැක් සයිඩ් එකේ වම් අත පැත්ත නම් මෙන්න මේ මවුස් පොයින්ට් එක තියෙන පැත්ත. එතකොට චෙස් බෝඩ් එකේ පැති දෙකක් තියෙනවා. එකක් වයිට් සයිඩ් එක සුදු ඉත්තන් ඉන්න පැත්ත, අනිත් පැත්ත බ්ලැක් සයිඩ් එක කළු ඉත්තන් ඉන්න පැත්ත. එතකොට චෙස් බෝඩ් එකේ වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට දිවෙන කොටු අටක එකතු. කොටු අටක් තියෙනව නේද? බලන්න කොටු අටයිද කියලා නමයක් නෙමෙයිද? ගණන් කරන්න ඕනේ. 1 2 3 4 5 6 7 8. කොටු අටයි නේද? කොටු අටයිදී. හරි. ඊට පස්සේ පුතේ දැන් ඔන්න මම ඔයාලට පුංචි චැලෙන්ජ් එකක් දෙනවා. දැන් ඔයාලා ඔන්න රෑන්ක් එකක් නම් කරන විදිය හොයාගත්ත එතන තියෙන ඉලක්කමෙන් බලන්න. ඉලක්කමෙන් වම් අතේ ඉඳන් දකුණු අත පැත්තට යන මේ පොඩු පිළිපෙළට අපි එතන ඉලක්කමෙන් නම තමයි දෙන්නේ. 7 වෙනි රෑන්ක් එකේ මේ රෑන්ක් එක. දැන් පුතේ මම ඔන්න රතු පාටින් දානවා උඩේ දන් පහළින් දන් උඩට. ඉහළින් මේ පහළින් දන් උඩට ඉතාලය රතු පාටින්. මේ කොටු අටට අපි නමක් දෙනවා. මොකක්ද ඒ නම? පුළුවන් නම් පුතේ කියන්න බලන්න. D rank. මොකද පුතේ? D file. D rank. File එක. Rank එක නෙමෙයි D file එක. D file. D file එක. එතකොට chessboard එකේ ඉහළින් ඉඳන් පල්ලෙහාට එහෙම නැත්නම් පහළින් ඉඳන් ඉහළට දිවෙන කොටු අටක එකතුකට අපි කියන්නේ file එකක් කියලා. හරි. එතකොට පුතේ දැන් අපි හඳුනාගත්ත rank එකක් කියන්නේ මොකද්ද? File එක මොකද්ද කියන්නේ කියලා. හැබැයි මේක මේ තව විස්තරාත්මකව අපි කතා කරන දැනට නිකන් අපි පොඩ්ඩක් කතා කරමු. හරි. දැන් අපි මේ ක්ලාස් එකට ඔක්කොම එකතු වෙනකම් මම මේ පුංචි කොටසක් කරේ. මෙහෙම නෝයි චෙස් පටන් ගන්න. මෙහෙම. දැන් ඔයාලා මට කියන්න බලන්න චෙස් ක්‍රීඩාව ලෝකයට ඇවිල්ලා අවුරුදු කීයක් විතර වෙනවා කියලා. චෙස් ගේම් එක පටන් අරගෙන ලෝකේ. කියන්න පුතේ බය නැතුව answers කියන්න. අවුරුදු 100ක් කියලා ආන්සර් එකක් ආවා. අපි තව ආන්සර් එකක් බලමු. Excuse me sir. ඔව් පුතේ. අර කූරු වලට මොකද්ද කියන්නේ? මොකද මට ක්ලියර් වුණ නැහැ පුතේ. අර ඉත්තෝ වලට මොනවද කියන්නේ? ඒකුවේ අර සුදු පාට ඉත්තෝ තියෙන්නේ ඉත්තෝ වගේ. ඔව් වයිට් සයිඩ් එක සුදු පිල. සුදු පිල කියලා කිය. රයිට්. මෙතන පුතේ මගේ මවුස් ඇත් එක පුංචි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි. ආ. දැන් ඔයාලගෙන් මම පුංචි ප්‍රශ්නයක් ඇහුවා. ඔයාලගේ ආන්සර්ස් උනේ අවුරුදු 100ක් විතර. තව ආන්සර්ස් තියෙනවද? චෙස් ක්‍රීඩාව පටන් අරගෙන ලෝකේ අවුරුදු කීයක් විතර වෙනවද කියන ප්‍රශ්නෙට උත්තර. ඔයාලා කීයක් විතර හිතන්න බලන්න. තව හිතන්න. ඔයාලා දන්න උත්තර කියන්න බලන්න හිතන උත්තර. 105ක්. 105ක්. හරි. අපි බලමු තව ආන්සර්ස්. හරි මම නම් කියලා අහන්නම් ඒකට උත්තර දෙන්න. හරි. අපි හමු යනුලගෙන් යත්මිනු සහ යනුලි. පුතේ චෙස් ගේම් එක ලෝකෙට ඇවිල්ලා අවුරුදු කීයක් විතර වෙනවද? ඔයාලා හිතන විදිහට. රයිට්. යත්මිනි සහ යනුලි. අපි ශාලිනී කියන්න බලන්න. චෙස් බෝඩ් එකක් ගාව ඉන්න කොළපාට චෙස් බෝඩ් එකක් ගාව ශාලිනී. දන්නේ නැද්ද? හරි. ඒක ප්‍රශ්නයක් නෑ. දන්නේ නැති එක ප්‍රශ්නයක් නෑ. කියන්න බලන්න. චතවර්ෂයක්. හරි. ඔන්න හතවර්ෂයක් කියලා ආන්සර් එක පුතා. හරි. අහගන්නකෝ. පුතේ චෙස් ලෝකයට ඇවිල්ලා, කියන්නේ චෙස් ක්‍රීඩාව ආරම්භ වෙලා අවුරුදු 1500ක් විතර වෙනවා. අවුරුදු 1500ක් විතර වෙනවා. ගොඩාක් ලොකු කාලයක්. එතකොට චෙස් ක්‍රීඩාව කොහෙද පටන් ගන්න ඇත්තේ? මුලින්ම මොන රටේද පටන් ගන්න ඇත්තේ?
ශ්‍රී ලංකාවේද? ඉන්දියාවේ. ගොඩාක් තැන්වල කියනවා. ඉන්දියාවේ. ගොඩාක් තැන්වල කියනවා මේ අපේ අසල්වැසි රට අපේ අසල්වැසිය. ඔව්. ඉන්දියාවේ පටන් ගත්තා කියලා තමයි ගොඩක් තැන්වල කියන්නේ. ඔව්. හැබැයි පුතේ සමහර මූලාශ්‍රවල කියනවා ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාව ආරම්භ වුණා කියලා රාවණ රජ සමයේ. මම අර වීඩියෝ එකක් එවලා බැලුවද? අර වීඩියෝ ටිකක් එවන් එව්වේ මම අර YouTube channel එකේ. ආ. ඒකෙදි මම කිව්වා රාවණ රජුරුවන්ගේ කාලේ සමාජයට පටන් ගන්න ඇති කියලා මූලාශ්‍රවල තියනවා කියලා. හරි. කොහොම හරි දැන් මේ ඉන්දියාවේ චෙස් ක්‍රීඩාව පටන්ගෙන තියෙන්නේ මේ චෙස් කියන නමින් චතුරංග කියනවා. ඒකේ තේරුම පුතේ චතුරංග කියන එකේ තේරුම හතර දිශාවක් කියන එක දිශා හතරක් කියන එක. ඒකට ඉන්දියාවේ හමුදාවල يعني ඒ කාලේ යුද්ධ තිබිලා තියෙනවනේ. ඒ යුද්ධවල ඉඳලා තියෙනවා සෙබළු. ඊට පස්සේ ඉඳලා තියෙනවා අලියැත්තු. අලියැත්තු දැකලා තියෙනව නේද ඔයාලා? ඇත්තටම දැකලා තියෙනවද අලියැත්තු? ගොඩක් ලොකු වෙන්නේ නේද ඔයාලා? ඔව් ළඟට යනකොට බය හිතෙනවා. දැන් අලියැත්තු හමුදාවල ඉඳලා තියෙනවා. ඊට පස්සේ එක එක රෝද හයි කරපු වාහනවල අශ්වයෝ දෙන්නේ එහෙම නැත්නම් ඒ වගේ දුවන්න පුළුවන් සතෙක් එක්ක හදපු මේ රථ යුද්ධයට පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ පාබල සේනාව කියන්නේ ඇවිදගෙන ගිහිල්ලා ෆයිට් කරන කට්ට. කියන්නේ දුවලා ගිහිල්ලා ෆයිට් කරන කට්ට. එතකොට ඔය අංග හතර කියන්නේ කඳු කර මේ කඳු වල ඉඳන් ෆයිට් කරන කට්ටිය ඉන්නවා දුනු ආව ඉන්නවා ඔය කට්ටිය ගොඩක් ඉන්නේ. එතකොට ඔය චතුරංග එහෙම නැත්නම් දිශාවන් හතරක් කියලා කියනවා. ඒ දර තමයි ඒ නමින් තමයි ඉන්දියාවේ චෙස් පටන් ගත්තේ. ඔයාලා දන්නවද චෙස් ඇද්දාම තියෙන වාසි චෙස් ක්‍රීඩාව ඉගෙන ගත්තාම තියෙන වාසි කියන්න බලන්න ඔයාලා දන්නේව? ඔව් පුතේ. අපේ මතකයට මොකද වෙන්නේ චෙස් ඉගෙන ගන්නකොට? මොළේ වැඩෙනවා. ඔව් අපේ මතකයට මොකද වෙන්නේ? ඔව් මතකය වර්ධනය වෙනවා. මතක ශක්තිය වැඩි වෙනවා. ඔව් මතක ශක්තිය වැඩි වෙනවා. ඉතින් එතකොට අපි චෙස් ඉගෙන ගන්නකොට ගොඩක් වාසි තියෙනවා. අපිට ගණන් හොඳට පුළුවන් වෙනවා. සමහර ලාට අපි පාවිච්චි කරන වචන හින්දා ඉංග්‍රීසිත් ලේසි වෙනවා. ඊට පස්සේ අපිට ගොඩක් වාසි තියෙනවා ඒ අතර. ඒ වගේම ICT ත් පුළුවන් වෙනවා. මොකද මේ අපි චෙස් ඉස්සරහට ඉගෙන ගන්නකොට ඉන්ටර්නෙට් එකේ සමහර ලාට අපි ප්ලේ කරන්න හදනවා චෙස්. ගොඩක් වෙබ්සයිට්ස් එනවා ලයික් chess.com. එතකොට මේ ඒ පාඩම් ඉදිරියේදී මම කරනවා. එතකොට මේ ගොඩක් අපිට chances තියෙනවා right. මෙන්න අපේ skill එක දියුණු කරගන්න chess trade එකක් විදිහට. එතකොට අපිට විවිධ අංශ වලින් දියුණුවක් ලැබෙනවා. ගණන් වල, ඉන්ග්‍රීසි වල, එහෙම. හරි. එතකොට චෙස් පටන් ගත්ත හැටි තමයි දැන් මම ඔයාලට කියන්න හදන. හරි ලස්සන කතාවක් තියෙන මේ චෙස් පටන් ගත්ත හැටි. ඔයාලා මේ කතාව දැනනවා සමහරට දන්නවා ඇති. කොහොම බාන්න දන්න කට්ටිය? චෙස් ක්‍රීඩාව ආරම්භ වුණේ ඉදී ඉන්දියාවේ. ඔයාලගේ answers දෙන්න මට. කවුරු හරි දන්නවද චෙස් ක්‍රීඩාව ආරම්භ වෙච්ච විදිහ ඉන්දියාවේ? රස කතාවක් තියෙනවා ඒකට. යුද්ධයක් නිසා. ඔව්. ඉන්දියාවේ රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ රජතුමාට පුත්තු දෙන්නෙක්, දරුවෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. රජතුමාට ඕන වුණා යුද්ධයක් තියන්න නැතුව. ඒ කියන්නේ ලේ සෙලවෙන, ලේ වැගිරෙන යුද්ධයක් තියන්න නැතුව මේ දෙන්නගෙන් රජකමට සොඳුසු කවුද කියලා හොයා. ඊට පස්සේ එයාගේ උපදේශ එහෙම නැත්නම් එයාගේ පඬිතුමාට උපදේශ දෙන කෙනාට කතා කරලා කියලා දෙනවා. මගේ පුතාලා දෙන්නගෙන් රජකමට සුදුසු පුතා මට තෝරගන්න ඕන යුද්ධයකින් තොරව මම කොහොමද මේක කරන්න කියලා. ඊට පස්සේ සසාගේන පඬිතුමා තමයි චෙස් ක්‍රීඩාව ඊට පහුවෙන්ද කියලා රජතුමාට කියලා තියෙන මෙන්න මෙහෙම දෙයක් අපි කරමු. ඉත්තෝ ඉන්න මේ පූර්වක ගේම් එකක් අදින්න දෙල එහෙම කියලා තමයි ආරම්භ වුනේ. හරි. දැන් චෙස් ක්‍රීඩාව ප්ලේ කරන කෙනෙකුගේ වාසිය ගොඩක් තියෙනවා. ඔයාලා මේ වාසිය දැනගන්න. ඒක ඔයාලට ගොඩක් ආස හිතෙනවා චෙස් ප්ලේ කරන්න.
පළවෙනි දේ තමයි අනිවාර්යයෙන්ම මතකය ගොඩක් වැඩි වෙනවා. මතකය ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා අපේ. ඒ වගේම අපිට ගොඩක් හොඳ ආත්ම විශ්වාසයක් එනවා යම් කිසි තීරණ ගන්නම්. කියන්නේ අපේ ලයිෆ් එකේ අපි ඩිසිෂන්ස් ගන්නකොට ආත්ම විශ්වාසයෙන් කිසි ප්‍රශ්නයක් නැතුව තීරණයක් ගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේ සංවේදන හැකියාවන් මේ වගේ විවිධ දේවල් විවිධ වාසි තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අද අපි පළවෙනි චෙස් පාඩම විදියට ඔයාලට මම අහුවා චෙස් බෝඩ් එකේ කොටු කීයක් තියෙනවද කියලා. ඔයාලගේ ආන්සර් එක උනේ කොටු 64ක් තියෙනවා කියන එක. ඔව් චෙස් බෝඩ් එකේ පුතේ කොටු 64ක් තියෙනවා. දැන් මේ කොටු 64ේ ඉත්තෝ කී දෙනෙක් ඉන්නවද? ගණන් ගන්න බලන්න චෙස් බෝඩ් එකේ ඉත්තෝ කීයක් ඉන්නවද කියලා. ඉක්මනට ගණන් කරන එක නෑ අපි බලමු කවුද කියලා. 32යි. අපිට ආන්සර් එකක් ආවා 32 කියලා. අනිත් පුතාලා නවත්තන්න එපා. බලන්න එයා වැරදි වෙන්න පුළුවන් තමයි. 32. ඔව්. අපිට තව ආන්සර් එකක් ආවා ඉත්තෝ 32ක් ඉන්නවා. පුතේ කළු ඉත්තෝ කීයක් ඉන්නවද? 16ක් ඉන්නවලු සම්පූර්ණ මේ ඉත්තෝ 32ක් ඉන්නවා කළු ඉත්තෝ 16ක්. එතකොට පුතේ සුදු ඉත්තෝ කීයක් ඇද්ද? 16යි. 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 Right. Sir. Right. දැන් මේ කෙසිත් උണ്ട് අපි නම් දෙනවා. එතකොට මේ නම් දෙනකොට පුතාලා මගෙත් එක්ක දැන් දන්න අය කියන්න බලන්න මේ නම. මේ අපි මේ අශ්වය වගේ ඉන්නතර දෙන්න නම දන්නවා. Night. 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 ඔන්නාලා ඔන්නාලා පළවෙනිද මේ ඉගෙන ගත්ත කෙසිත් ආගේ නම Night. White Night කෙනෙක්. සුදු Night කෙනෙක් ඉගෙන ගත්තේ. කළු කළු බෙල්ඩත් ඉන්නව Night කෙනෙක්. සුදු බෙල්ඩත් ඉන්නව Night කෙනෙක්. හැබැයි මෙයාගේ ප්‍රමාණ පෙනුම ඕක නෙමෙයි මට පුතෙක් පෙන්වන්න පුතෙක් කර දුවෙක් කර පෙන්වන්න බලන්න ඔයාලගේ චෙස් බෝඩ් එකේ නයිට් ඉන්න විදිය රයිට් රවින්දුගේ රවින්දු පෙන්වපු ඉත්තමම දැක්කා ඊටදී ඉවර වෙන්නේ අද පැයයි පුතේ ක්ලාස් එක තියෙන හැමදාම ක්ලාස් එක පැයයි තියෙන හොඳ හැමදාම එන්න ඕන ඔයාලා මේ වෙලාවට අපි කරන්ට් එක තියෙන වෙලාව අනුව රයිට් මං ගේහන්සගේ පීස් එක දැක්කා රයිට් දැන් ඔයාලා ඔයාලට මං නයිට් කෙනෙක් පෙන්වන්නද ප්‍රමාණව ඉන්න විදිය. රයිට්. ඔන්නාලට බලා ගන්න පුළුවන් දැන්. නයිට් කෙනෙක් ඉන්නවා. මේ කාපාටින් මන් දාලා තින්නේ. මේ නයිට් කෙනෙක් නේද? ඔයාලට පේනවන්නේ ස්ට්‍රින් එක. පොතේ ඔයාලට ස්ට්‍රින් එක පේනව නේද? ඔව් සර්. ඔව් සර්. මේ කාපාටින් මන් කාපාට කොඩුව වගේ මේ හයිලයිට් කරලා තියෙන ඉත්තගේ නම මොකද්ද? දැන් මම මේ කහපාට ඉත් එක් නම් කල් දින ඒ මොන පාට නයිට් බ්ලැක් නයිට් එහෙමනම් කළු නයිට් නේද ඔව් බ්ලැක් නයිට් මේ තියෙන වයිට් නයිට් මේ බ්ලැක් රයිට් ඊට පස්සේ පුතේ මෙන්න මේ අපි දැන් කහපාටින් මේ හයිලයිට් කරලා දින ඉත් අගේ නම් මොකක් වේවි ඕන් ඕන් ඔතලගේ ලගේ හරි මේ ඉන්නේ නයිට් මේ ඉන්නේ සෙබල ඊට පස්සේ අපේ මේ පොඩක් අර අමුතු හැඩයක් තියෙනත් එක්ක ඉන්නවා එයාගේ නම මොකක් වේ විෂෝප් හරි හරි පුතේ මුල් වතාවට පන්තියත් එක්ක සහභාගී වෙන මුල් වතාවට චෙස් ඉගෙන ගන්න දරුවෝ කලබල වෙන්න එපා මේ ඉතින් ගැන මම සවිස්තරාත්මකව කතා කරනවා දැනට පුංචි මේ හැඳින්වීමක් තමයි මේ කරා හරි මේ ඉන්නේ බිෂොප් ඒතකොට පුතේ මම මේ දැන් කහ පාටින් දක්වලා ඉන්නේ මොන පාට බිෂොප් කෙනෙක්ද ඊට පස්සේ මේ මේ අමුතු හැඩයක් දැන් හයිලයිට් කරනවා ඒ කියන්නේ රූප කියනවා ඩබල් ඕකේ රයිට් එතකොට මේ දැන් තියෙන මොන පාට රොක්ද අපි හයිලයිට් කරන්න ලයිට් රොක් හරි සුදු පාට රොක් බලලා ඉත්ත අතර ගන්න මගෙත් එක හොඳ එතකොට ඔයාලට හුරු වෙනවා ඉත්ත රයිට් ඊට පස්සේ කාඩ හර කියන්න පුළුවන් ද රජින ඉන්නේ කොතනද කියලා සුදු රජින අන්තිම හරි මේ ඉත්තද රජින නැත්තම් මේ ඉත්තද අනිත් එක්ක නාලු රජන උන අංශක් ආව මෙයාලු රජන මෙයාද රජන විචිකී විෂෝප් සයහපත් කෙනා
එහා පැත්තේ කෙනා නේද? එහා පැත්තේ කෙනා තමයි රජින. ඔළුවේ නිකන් ඒ කියන්නේ උඩ කොටසේ පුරුෂයෙක් වගේ තියෙන රජතුමා. කිං කියලා රජතුමා. අපි රජතුමා හඳුනගන්න කොහොමද? ඔළුවේ ඒ කියන්නේ උඩ කොටසේ මොකද තියෙන්නේ? පුරුෂයෙක් වගේ නේද? පුරුෂයෙක් වගේ තියෙන රජතුමාගේ. හරි. රජිනගේ තියෙන උරුන්නක් වගේ. හරි. අපි පුතේ එකපාරක් ඉත්තුන්ගේ නම් ටික ආවොත් වේගෙන් කියාගෙන යමුද? මේ ඉන්නේ කවුද? රජතුමා පුතේ මෙතරින් මේන රජතුමා මේ ඉත්තෝ ගැන ගොඩාක් කතා කරනවා. අද කලබල වෙන්න එපා හොඳේ. අද අපි ක්ලාස් එකේදී කියන ඉදිරි පාඩම් වලදී ගොඩාක් කතා කරනවා මේ රයිට්. හරි. දැන් පුතේ ඔයාලට ස්ක්‍රීන් එකේ මේ අකුරු වගේක් පේනවනේ. ඉන්ට්‍රොඩක් ඉන්ට්‍රොඩියුසින් චෙස් පීසස් කියලා අකුරු වගේක් පේනවනේ නේද ඔයාලට? රයිට්. අපි කිං කියලා ලියන විදිය තමයි මේ තියෙන්නේ. බලන්න. මේ මම හයිලයිට් කරලා තින්නේ. කිංට අකුරු කියන්න බලන්න. මම කොළපාටින් දක්වල ඉන්නේ රජතුමාද රජිනද නැත්නම් Yes, රජතුමා දැන් ක්වීන්ට අපි බලමු අකුරු මොනවද කියලා. ක්වීන්ට අකුරු මොනවද? මේ අපි කැපිටල් කිව් අකුරෙන් තමයි ආව නම් කරන. අපි රජතුමා නම් කරන්නේ කැපිටල් කේ අකුරෙන්. ක්වීන් නම් කරන්නේ අපි ලියනවා. අපි ලියනකොට කැපිටල් කිව් අකුරෙන්. හරි. ඊට පස්සේ පුතේ මේ ඉන්න ඉස්සගේ නම් මොකද්ද? බිෂොප්. බිෂොප් නේද? බිෂොප්. බිෂොප්. බිෂොප් ගේ අකුරු කියන්න බලන්න මට හයියෙන් නැහැ. බිෂොප්. BISHOP. Right. හරි. මේ ඉන්නේ කවුද? මේ අහිංසකෙක් වගේ පොඩි පැද්දකටලා කවුද මේ ඉන්නේ? කොළපාටින් ඉඳලා. ෆෝන්. ෆෝන් ඩ අකුරු කියන්න බලන්න. මේ ඉන්නේ කවුද? මම මේ කොළපාටින් නම් කරලා ඉන්නේ ඉත්ත කොනේ. නයිට්. නයිට් අකුරු කියන්න බලන්න. පුතේ මං ඔයාලට නෝට් එකක් ලියා ගන්න කියලා විශේෂයෙන් දෙන්නේ. මොකද මේ අපේ පන්තියේ දැන් සමහරට අද එකතු වෙලා නැති වෙද්දී හැබැයි අපේ පන්තියේ එකතු වෙනවා ලියන්න සාමාන්‍යයෙන් තාම ඉගෙනගෙන නැති දරු. ඒ හින්දා තාම අපි නෝට් එකක් කියලා විශේෂයෙන් දෙන්නේ ඔයාලට. ක්ලාස් එකේදී කියන දේවල් අහන්න තියෙන හැමදාම අපි පැයක් ක්ලාස් එක තියෙනවා. රාත්‍රී 4 දාන ක්ලාස් එක පටන් ගන්නනේ. දැන් අපිට කරන් ප්‍රශ්නයක් ආවොත් කියන්නේ ක්ලාස් එක කරගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් අපි අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා තියෙනවා. අද පන්තියේ සහභාගී වෙච්ච හැම දරුවෙක්ම මට නයිට් ඉන්ඩ්‍රෙසින් කියන්නේ මොකක්ද කියලා ඒ වචනේ ඒවලු දාන්න ඕනේ. ඒකට මම දන්නවා අද ඔයාලා ක්ලාස් එකට ආවා කියලා. ඊට පස්සේ හෙඩර් ලින්ක් එක දාන්නේ ඔයාලට මේ කියන දැන් නැත්නම් අනික් කඩේට පාඩම් මිස් වෙනවනේ. කියන්නේ හෙට අලුතෙන් ආවොත් එහෙම එයාලා රෙකෝඩින් එක යවනවා. ඒ හින්දා හැම දරුවෙක්ම අද ක්ලාස් එකට ආපු මට නයිට් ඉන්ඩ්‍රෙසින් කියන එක ඒවලා දෙන්න WhatsApp එකේ මැසේජ් එකක් විදියට. KNIGHT කියන අකන්. රයිට්. දැන් පුතේ අපි චෙස් හිත්තන් හඳුනගත්තා. මූලිකව චෙස් හිත්තන් හඳුනගත්තා. කවුද චෙස් හිත්තෝ කියලා කියන්නේ. එයාලට අපි ප්‍රමාණව දෙන හැඩෙත් බැලුවා. ප්‍රමාණව දෙන හැඩෙත් බැලුවා. රයිට්. ඊළඟට දැන් ආරම්භක චෙස් පීටීමේදී අපි මේ ඉත්තෝ ඉන්න විදිහ ඉගෙන ගන්න ඕනේ. කියන්නේ චෙස් ගේම් එකක් පටන් ගන්න කලින් ආරම්භක පීටීම කොහොමද තියෙන්නේ කියලා. හරි. ඔයාලගේ චෙස් බෝඩ් එකේ තියෙන අය චෙස් බෝඩ් තියෙන පුතාලා නෑ පුතේ මේ Zoom එකට නෙමෙයි පුතේ වන්න ඕනේ WhatsApp එකට. දැන් නෙමෙයි ක්ලාස් එකේ වුණාට පස්සේ Zoom එකට නෙමෙයි WhatsApp එකට. රයිට්.
දැන් පුතේ මේ ක්ලාස් එකේ දැන් ඔයාලා හැමෝම චෙස් බෝඩ් එකේ ඉන්න හැම ඉත් එක්ම අයින් කරත් හැම ඉත් එක්ම අයින් කරලා චෙස් බෝඩ් එක ළඟට කර. චෙස් බෝඩ් කියන අය විතරයි. හොඳයි චෙස් බෝඩ් නැතේ ප්‍රශ්නයක් නැහැ. චෙස් බෝඩ් එකක් පුළුවන් තරම් ඉක්මනට ගන්න. ඉන්දියන් බෝඩ් එකක් ගන්න නම් හොඳ ආයෝජනයක් ඒක. ගොඩක් කල් තියා ගන්න පුළුවන්. ඒ වගේම ටෝර්නමන්ට් ප්ලේ කරන්න දෙනවා ඉන්දියන් චෙස් බෝඩ් එක. Right. හරි. හැමෝම පුතේ චෙස් බෝඩ් එක ඉත්තු අයින් කරගත්ත නේද? හරි. මට ලිතුමගේ චෙස් බෝඩ් එක පේනවා. හරි පුතේ ලිතුමේ චෙස් බෝඩ් එක නෝමල් තියන. හරි. හරි පුතේ. හරි. අපේ ශාරණිය වරන් තියෙන ඉන්දියන් චෙස් බෝඩ් එකක්. ශාරණියගේ චෙස් බෝඩ් එක හැමෝටම පේන්න පෙන්වන්න බර. ඉත්තගේ අර රතු පාරයි නේද? ඔව්. ශාරණිය ගාව තියෙන්නේ ඉන්දියන් චෙස් බෝඩ් එක. මම ඔයාලට වීඩියෝ එකක් එවලා දෙයි. වීඩියෝ එක හම්බුනේ නැති කට්ටිය මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ඉන්දියන් චෙස් බෝඩ් එක හොයාගන්න විදිය. ඉන්දියන් චෙස් බෝඩ් එකක් ගන්නව නම් හොඳයි. ඒක ඉත්තු එහෙම ටිකක් කරයි. මේක ගාව තියෙන්නේ ඉන්දියන් චෙස් බෝඩ් එක. Right. හරි පුතේ. දැන් අපි ගේම් එකක් පටන් ගන්න කලින් පුංචි විශේෂ නීතියක් තියෙනවා. හැමෝම චෙස් බෝඩ් එක තමන් ගාවේ හදාගන්න නෝමල් නිකන් ගාන ඉත ගන්නකො. පුංචි විශේෂ නීතියක් තියෙනවා චෙස් බෝඩ් එක හරියට හැදුවද බලන්න. කවුරු හරි දන්නවද මේ නීතිය? නීති අවශ්‍යතාවයක් තියෙනවා හරියටම කබලන්න. කවුරු හරි දන්නවද පුතේ? චෙස් බෝඩ් එක හරියට හදාගත්තද කියලා බලන ක්‍රමය. මෙහෙමයි බලන්න පුතේ. අපි චෙස් බෝඩ් එක හරියට හදාගත්තද කියලා බලන්නේ අපේ දකුණු අත පැත්තේ තියෙන සුදු පාට කොටුවක්. අපි කළු පිළ විදිහට හදාගත්තත් සුදු පිළ විදිහට හදාගත්තත් අපේ දකුණු අත පැත්තේ තියෙන සුදු පාට කොටුවක්. කො හැමෝගෙම දකුණු අත ටික මට පේනවා. දකුණු අත උස්සන් හැමෝගෙම. Right. Right. එතකොට ඔයාලගේ දකුණු අත පැත්තේ තියෙන කොටුව සුදු පාට කොටුවක්ද බල චෙස් බෝඩ් එකේ. Right. මට ලිතුමගේ චෙස් බෝඩ් එකේ පේනවා. හරි පුතේ. හරි ලිතුම. ලිතුමගේ චෙස් බෝඩ් එකේ පේනවා. ඊට පස්සේ අබ්බරම අනිත් අයගේ චෙස් බෝඩ් එක. Right. ගෙහන් සපුතේ අත පල්ලෙහාට දාන්න බලන්න චෙස් බෝඩ් එකේ මේ දකුණු අත පැත්තේ තියෙන සුදු පාට කොටුවක්ද කියලා. Right. හරි හැමෝගේම ඕන සුදු පාට කොටුවක් තියෙනවා. Right. රයිට් ගිහන් සම හරි හරි පුතේ හරි මම දැක්ක රයිට් චෙස් බෝඩ් එක නැති දරුවෝ අපේ මේ ස්ක්‍රීන් එකේ පේන චෙස් බෝඩ් එක දිහා බලන්න එතකොට හරි දැන් පුතේ අපි චෙස් තරඟයක් පටන් ගන්න කලින් අපේ දකුණු අත පැත්තේ අනිවාර්යයෙන්ම සුදු පාට කොටුවක් තියෙනවා ඊට පස්සේ ඉන්දියන් චෙස් බෝඩ් තියෙන ළමයින්ගේ මේ පුතාලගේ ඇති නේද වයිට් ඊට පස්සේ බ්ලැක් කියලා ගහලා එහෙම තියෙනව නේද එකගේ නරතු පාට නම් පුතේ ඔයාලා ගාව තියෙන ඉන්දියන් චෙස් බෝඩ් එක බලන්න වයිට් සහ බ්ලැක් කියලා ගහලා තියෙන දේ ඔව් එහෙම තියෙනවා හැබැයි හැම චෙස් බෝඩ් එකේම නැහැ එතකොට දැන් චෙස් බෝඩ් එකේ ගහලා තිබ්බොත් විතරයි අපි සාමාන්‍යයෙන් එහෙම බලන්නේ හැබැයි ඉංග්‍රීසි අකුරු ගහලා තියෙනවා නම් හරි පුතේ මේ ක්ලාස් එක කරන වෙලාවේ අර මේ ගෙවල් වල සද්ද එහෙම ඇහෙන දෙන්න එපා. හරි. දැන් පුතේ අපි කළු පිළ විදියට මේ පිහිටීම හදා ගන්නවා නම් මොන වගේ රෑන්ක් එකක්ද කළු පිළ පැත්තේ තියෙන්න ඕන? කී වෙනි රෑන්ක් එකද? ඔයාලා දන්නයි කියන්න බල. අපි ඉත්තෝ චෙස් බෝඩ් එකේ තියෙනකොට කළු පිළේ ඉත්තෝ තියන්නේ මොන රෑන්ක් වලද? කී වෙනි රෑන්ක් වලද? බලන්න මේ මගේ ස්ක්‍රීන් එකේ තියෙන ඔව් 8 වෙනි රෑන්ක් එකේ සහ 7 වෙනි රෑන්ක් එකේ නේද මෙන්න 7 වෙනි රෑන්ක් එකේ මේ බය වෙන්න එපා මේ වචන වලට මේවා විස්තර කරලා ඉදිරි පාඩම් වලදී ගොඩක් කතා කරනවා 8 වෙනි රෑන්ක් එකේ සහ 7 වෙනි රෑන්ක් එකේ තමයි කළු විත්තෝ ඉන්නේ එතකොට ඔයාලගේ චෙස් බෝඩ් එකේ නොටේෂන් එක දාලා නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ දාලා තියෙනවා නම් 8 වෙනි සහ 7 වෙනි රෑන්ක් වල තමයි කළු විත්තෝ ඉන්නේ ඊට පස්සේ පුතේ සුදු විත්තෝ ඉන්නේ මේ කී වෙනි රෑන්ක් වලද බලන්න සුදු විත්තෝ සුදු පාට විත්තෝ 1 and 2 ඒකවේ පළවෙනි රෑන්ක් එකේ සහ ෆස්ට් රෑන්ක් එකේ සහ සෙකන්ඩ් රෑන්ක් එකේ දෙවෙනි රෑන්ක් එකේ රයිට් එතකොට අපි ආරම්භක චෙස් පිහිටීම හදා ගන්න ඕන ආරම්භක චෙස් පිහිටීමේදී දෙවෙනි සහ හත්වෙනි රෑන්ක් වල ඉන්නේ කවුද කියන්නේ චෙස් ගේම් එක පටන් ගන්න කලින් පිහිටීමේදී දෙවෙනි සහ හත්වෙනි රෑන්ක් වල ඉන්නේ තොන්ගේ නම් මොනවද
පෝන්ස්ලා පෝන්ස්ලා ඉන්නවා දෙවෙනි සහ හත්වෙනි රෑන්ක් වල දැන් හැමෝගෙම චෙස් බෝඩ් වල පුතේ දෙවෙනි සහ හත්වෙනි රෑන්ක් වල සුදු පිළේ සහ කළු පිළේ පෝන්ස්ලා හදාගන්න ඉක්මනින් හදාගන්න පුතේ ගේහන් සචස් බෝඩ් එකේ වයිට් සහ මේ බ්ලැක් සයිඩ් වල දෙවෙනි සහ හත්වෙනි රෑන්ක් වල මේ පොන්ස් ලදාගත් ටේබල් සබුල් හදාගත් සබුල් අට දෙනාම තියන්න පුළුවන් කටේ මට කැමරාව මේ චෙස් බෝඩ් එක දිහාවට කරවලා පෙන්වන්න අම බේන තේන ඔයාව හරි නෑ පුතේ පුතේ ගහන්ස නෑ පුතේ පොන්ස්ලා තියා ගන්න කියලා කිව්වේ හත් වෙනි සහ දෙවෙනි රෑන්ක් වල අනිත් පීසස් තියන්න එපා චෙස් බෝඩ් එක පොන්ස්ලා තියා ගන්න රයිට් ශාලිනී හදනවා හරියට ශාලිනී ලස්සනට චෙස් බෝඩ් එකේ පොන්ස්ලා තියන බ්ලැක් සයිඩ් එකට දාන්න පුතේ හරි යුමෙත්ගේ චෙස් බෝඩ් එක මට පේනවා හරි යුමෙත් හරියට හදාගෙන තියනවා රයිට් රයිට් හරි තරුල්ගේ මට චෙස් බෝඩ් එකේ පේනවා ඊට පස්සේ පුතේ සයෝඩ් चेस बोर्ड बलामीर पुते පොන්ස්ලා විතරේ තියන්න කිව්වා. හයිට්. danni duki mata chess board එකේ පේනුණා. සර් හරිද? රයිට්. රවිෂ් මගේ හරි. සයොන්ගේ පීසස් සයින් කරන පුතේ. හරි. පොන්ස්ලා විතරක් තියාගන්න. අපි පුතේ මේ හැම කරුණම විස්තර කරලා කතා කරනවා. කවුරුවත් දුක් වෙන්න එපා. ඉක්මනට වේගෙන් කරනවා කියලා. ක්ලාස් එකේ ඉමේඩ කර. රයිට්. රයිට්. ගොඩ් හරි. හැමෝම වගේ හරියට හදාගෙන තියෙන. රයිට්. පීසස් සයින් කරලා පොන්ස්ලා විතරක් තියාගන්න. රයිට්. ඊට පස්සේ මුළු හතර චෙස් බෝඩ් එකේ මුළු හතර කොහෙද තියෙන්නේ මුළු කොටු හතර මුළු වල තියෙන කොටු හතර ඔන්න මෙතන තියෙනවා එක කොටුවක් H1 අපි මේව නම් කරන හැටි ඉස්සරහට ගියොද මම මේ කොළපාටින් දක්වලා තියෙන මේ කොටු හතර මේ කොටු වල පුතේ ඉලෙවලෙන් රුක්ලා තියෙන කළු රුක්ලා සහ වයිට් මේ සුදු රුක්ලා දැනටම පුතේ චෙස් ක්‍රීඩාව ඉගෙනගෙන තියෙන දරුවෙක් නම් අපේ තව ක්ලාස් එකක් තියෙනවා ඒකට හැබැයි නොමිලේ නෙමෙයි ඒ ක්ලාස් එකට එන්න කවුරු හරි දරුවෙක් දැනටම චෙස් ක්‍රීඩාව යම් කිසි මට්ටමකට දන්නවනම් පොඩ්ඩක් දන්නවනම් ප්‍රශ්නයක් නැහැ මේ ක්ලාස් එකේ ගතලා එන්න ගොඩාක් ඔයාලට හොඳටම චෙස් ප්ලේ කරන්න පුළුවන් කරලා තමයි ක්ලාස් එක කම්ප්ලීට් කළා අව කම්ප්ලීට් ප්ලේ කෙනෙක් කරන එක තමයි අපේ අරමුණ රයිට් සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලගේ යාළුවන්ටත් කිය රයිට් හැමෝම රුක්ලා තියාගත්ත නේද මුළු හතරේ රයිට් ඊට පස්සේ පුතේ රුක්ලා ගාවෙන් තියාගන්න නයිට්ලා සුදු නයිට්ලා සහ බ්ලැක් නයිට්ලා කළු නයිට්ලා නයිට්ලා මං නයිට්ලා වට උන්න කොළපාටින් දක්වන්න ඔන්න මං කොළපාටින් හයිලයිට් කරලා තියනවා නයිට්ලා රයිට් ඔයාලා හදාගත්ත නේද රයිට් ඊට පස්සේ පුතේ නයිට් ලා ගාවින් තියාගන්න බිෂොප් ලා දෙන්න සුදු පිළේ සහ කළු පිළේ බිෂොප් ලා හතර දෙනෙක් ඉන්න කළු පිළේ බිෂොප් ලා දෙන්න සුදු පිළේ බිෂොප් ලා දෙන්න නයිට් ලා ගාවින් බිෂොප් ලා ඔව් පුතේ මම ඔක්කොම හදාගෙන ඉවරයි රයිට් ගොඩක් හොඳයි කොහොම බලන්න මට වාගේ මේ චෙස් බෝඩ් එකේ පේන්න පුතේ නම කියන්න මට ඒක උඩ බලා ගන්න පුළුවන්. ලිතුමි ජනිත්‍යා. රයිට්. ඔහොම ඉන්න බලන්න මම. සර් මාත් ඉවරයි. හරි ගොඩක් හොඳයි. හරි ලිතුමිගේ චෙස් බෝඩ් එකේ පේනවා පුතේ මට. හරි. හරි පුතේ.
බිෂප්ලා ගාවෙන් දැන් මේ රජතුමා සහ රජින තියෙන විදිහ හරි මේ හරි අපිට පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙන වෙලාව චෙස් බෝඩ්ඩේ තියන්න ගල සුදු රජින ඉන්නේ සුදු පාට කොටුවකද කළු පාට කොටුවකද දැන් මගේ බෝඩ්ඩේ නම් දුමුරු පාටයි ඔයාලගේ බෝඩ්ඩේ කොළ පාට ඒකෝර මට කියන්නේ සුදු රජින ඉන්නේ කොළ පාට කොටුවකද සුදු පාට කොටුවකද කොළ ඔව් සුදු රජින ඉන්නේ සුදු පාට කොටුවක කළු රජින ඉන්නේ කළු පාට එහෙම නැත්නම් ඔයාලගේ බෝඩ්ඩේ නම් කොළ පාට මගේ බෝඩ්ඩේ සුදු පාට කොටුවක ඔව් කළු රජින ඉන්නේ කළු රජින ඉන්නේ මොන පාට කොටුවකද දුමුරු පාට නේද මගේ බෝඩ්ඩේ ඔයාලගේ බෝඩ්ඩේ කොළ පාට හරි දැන් රජින තියාගන්නේ කොටුවල සුදු රජින සුදු කොටුවේ කළු රජින කොළ පාට කොටුව එහෙම නැත්නම් දුමුරු පාට කොටුවේ මගේ බෝඩ්ඩේ වෙනවා හරි ඊට පස්සේ රජින ගාවින් ඉන්න කවුද? ඉතුරු කොටුවේ. කින්. ඔව් කින් එහෙම නැත්නම් රජතුමා නේද? රජින ගාවින් ඉන්න රජතුමා. හරි. දැන් ඔන්න මම දන්නේ චෙස් බෝඩ් එක හදා ගන්න විදිහ. මට උදව් කරනවද ඔයාලා චෙස් බෝඩ් එක හදා ගන්න? උදව් කරනවද නේද? හරි අපි බලමු. ඔන්න මම ඔව් සර්. රයිට්. ආමෙන්න පුතේ. හරි හැමෝම පොඩ්ඩක් ඉන්න මම ඔයාලට මේ අපි කලින් වෙබ්සයිට් එක පොඩ්ඩක් ලෝඩ් කරගන්න හැම පොඩ්ඩක් ඉන්න හරි right පොතේ පොඩි සිග්නල් ප්‍රශ්නයක් කළා තිනවම එන්නහොද අදිස්සව මීටින් එකේ එන්න උනා කියලා මැසේජ් එකක් ආවොත් එහෙනම් මම ආපහු ක්ලාස් එක පටන් ගන්නවා තාම පැයක් ඉවර නැහැ නේද එතනම් පොඩ්ඩක් ඉන්නවද මෙතන පොඩි error එකක් ඇවිල්ලා තියෙනවා හරි හරි දැන් ඔන්න හැමෝටම ස්ක්‍රීන් එක පේනවා හැමෝටම පොඩි ස්ක්‍රීන් එකේ පේනවා නේද හරි පුතේ ඔන්න අපි ත්‍රිමාන චෙස් බෝඩ් එකක් හදාගෙන තියෙන්නේ දැන් මට ඔයාලා හැමෝම හැබැයි උදව් කරන්න ඕන නේද මම දන්නවා චෙස් බෝඩ් එක හදා ගන්න විදිහ හරි ඔන්න චෙස් බෝඩ් එකේ දැන් මට හැමෝම කියන්න බලන්න මට උදව් කරන්න මම අපි මුලින් වයිට් සයිඩ් එක වයිට් සයිඩ් එක කොහෙද තියෙන බලන්න පුතේ මම මේ මවුස් එක තියන් ඉන්නේ වයිට් සයිඩ් එක පැත්තේ. මේ ඉරක් මම දැන් දැම්මේ. Yes teacher. Yes sir. Yes. හරි. අපි මුලින් වයිට් සයිඩ් එක ටික හදමු. අපි මුලින්ම තියෙන ඉත්ත කවුද? චෙස් බෝඩ් එකේ. ෆෝන් දෙන්නේ. හරි ෆෝන් දෙන්න. හරි ෆෝන් මට මම කොහෙද තියන්න ඕන පුතේ ෆෝන්ල? වයිට් ෆෝන්ල? ඊට පස්සේ අපි කළු ෆෝන්ලට එක දෙමුද කළු ෆෝන්ල කොහෙද ඉන්නේ සෙවන් රෑන්ක් එකේ හත් වෙනි රෑන්ක් එකේ හරි ඔන්න මම හත් වෙනි රෑන්ක් එකේ සේබලු ටික තියෙනවා ඊට පස්සේ මම කවුද තියන්න ඕනේ චෙස් ඉත්තා හරි වයිට් බුක් මම කොතනද තියන්නේ මේ කොටුවේද 1 1 A1 කොටුවේ හරි A1 ඊට පස්සේ අනිත් මුල්ලේ නේද ඊට පස්සේ අපි බ්ලැක් රොක් කොට තියමු බ්ලැක් රොක් කොහෙද තියන්නේ මුල්ලේ හරි පුතේ ඔයාලට මේ
පන්තියත් එක්ක දැන් කියන වාහින නිසා එහෙම නැත්නම් කරන්ට් එක නැති නිසා මොකක් හරි ප්‍රශ්නයක් වෙනද පන්තියත් එක්ක එකතු වෙන්න බැරි නම් මම රෙකෝඩින් එක එවන්නම් එහෙම පන්තියත් ඒ වෙලාවට ලීව් වුණාට ප්‍රශ්නයක් නැහැ හරි දැන් ඊළඟට මම තියෙන ඉත්ත කවුද නයිට් පොතෙන්ද පුතේ තියන්නේ රුක් ගාවද නැත්නම් මේ කොටුවේද නයිට් තියන්නවා රුග්ගාව නේද හරි ඔන්න මම රුග්ගාව නයිට්ලා දෙන්නම තිබ්බ කළු නයිට්ලා තියමුද අපි හරි රුග්ගාව අපි නයිට්ලා දෙන්නම තිබ්බ නයිට්ලා ගාව කවුද ඉන්නේ රජතුමාද බිෂොප් බිෂොප්ලා නේද නයිට් ගාව ඉන්නේ බිෂොප්ලා ඔන්න මම කළු බිෂොප්ලා දෙන්නත් තිබ්බ හරි ඊට පස්සේ බිෂොප් ගාව ඉන්නේ කවුද බිෂොප්ලා ගාව රජතුමත් ඉන්නවා රජිනත් ඉන්නවා දැන් මම ඉස්සෙල්ලා තියාගන්නවා රජින සුදු රජින ඉන්නේ මොන පාට කොටුවේ සුදු රජින සුදු කොටුවේ ඊට පස්සේ කළු පාට රජින නම් කොළ පාට කොටුවේ නේද ඔව් සර් ඔව් සර් ඊට පස්සේ ඉතුරු කොටුවේ අපේ රජතුමා රජතුමාගේ ඔළුවේ කුරුසයක් වගේ තියෙන රයිට් තොරොන් අපිට හඳුනා ගන්න ලේසි හරි ඔන්න ඔය විදිහට තමයි පුතේ චෙස් බෝඩ් එකක් ආරම්භක පිහිටීම ගේම් එක පටන් ගන්න කලින් හදාගන්න මම චෙස් බෝඩ් එක හරියට හදලාද කියලා කොහොමද බලාගන්නේ කවුරු හරි කියන්න බලන්න බයන දුක යන පුතේ හරි අත උස්සන්න ඕනේ කමන්න ආන්සර් එක දෙන්න මොකද සර් කිව්වේ මම පුතේ චෙස් බෝඩ් එක හරියට හදාගත්තද කියලා කොහොමද බලන්න දකුණු අතේ පැත්තේ දකුණු අතේ පැත්තේ සුදු පාට කොටුවක් තියෙනවද නේද දකුණු අතේ පැත්තේ සුදු පාට කොටුවක් තියෙනවද නේද හරි හරි ඔන්න දැන් අපි සම්පූර්ණයෙන් චෙස් බෝඩ් එක හදාගන්න. අනේ මටත් තියෙන්න. හරි. මේ පුතේ කොහම ඉන්න? යන්නේ. හරි පොඩ ඉන්න. හරි. අනේ නේ. පුතේ ගෙවල් වල සද්ද මේ පොඩ මේ රයිට් හරි ඔන්න දැන් හැමෝටම චෙස් බෝඩ් එක බලා ගන්න පුළුවන් හැමෝටම චෙස් බෝඩ් එකේ පේනව නේද පුතේ ඔව් සර් හරි ඊළඟට අපි දැන් චෙස් බෝඩ් එකේ කොටු ටික මේ තව පාරක් අපි බලමු දැන් පුතේ ඔන්න මම රතු පාට ඉරක් චෙස් බෝඩ් එකේ දාලා දිනුවා. මේ කොටු අටට අපි කියන නම මොකද්ද? ෆයිල්. E-file එක නේද? ෆයිල්. අපි චෙස් බෝඩ් එකේ වෙනම් පල්ලහැට එහෙම නැත්නම් පල්ලහැ නම් උඩට තියෙන කොටු අටේ එකතුවට කියන්නේ ෆයිල් එකක් කියලා. F-I-L-D. ෆයිල්. එතකොට මේ ෆයිල් එකේ නම අපි බලන්න ඉංග්‍රීසි අකුරෙන්. එතකොට මේ ෆයිල් එකේ නම මොකද්ද? E file එක. E file. ඔන්න මම කොලබෝඩින් ෆයිල් එකක් දාලා තිනු. ඒ ෆයිල් එකේ නම මොකද්ද? H file. H file එක ඉංග්‍රීසි අකුරෙන් අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. මම පුතේ මේ කහ පාටින් දාලා තියෙන ෆයිල් එකේ නම මොකද්ද? E file එක. ගොඩක් හොඳයි. දැන් පුතේ මම රතු පාටින් අපි දාමු රතු පාටින්. අපි දාමු කොලබෝඩ. මේ ෆයිල් එක මොකද්ද මේ මවුස් පොයින්ට් එක මම තියන්නේ ෆයිල් F file F file එක ඔව් ගොඩක් හොඳයි දැන් පුතේ මම දෙවණේට දාපු රතු පාට ෆයිල් එක මොකද්ද G file එක හරි ගොඩක් දක්ෂයි දැන් මම කොළ පාටින් දාපු ෆයිල් එක නම මොකද්ද ෆයිල් E file එක හරි ඊට පස්සේ මම පුතේ මේ රතු පාටින් දාපු ෆයිල් එක මොකද්ද B file B ද D file B file එක නෙමෙයිද ආනයි B file එක නේ හරි ඊට පස්සේ පුතේ මම මේ කහ පාටින් නෙවෙයි කොළ පාටින් දා ෆයිල් එක ඒ මොකද්ද A file එක හරි මගෙත් එක වේගෙන් කියාගෙන යමුද මේ ෆයිල්ස් වල මේ නම් ටික ආයෙත් මොන්න කියන්නේ මොකද හරි කොහොමද මම මේ අරෝස් ගෑන් කරනවා හරි ඔන්න අයින් කරා ඔන්න මම දැන් වේගෙන් ෆයිල්ස් ටික මයිත් එක්ක කියනවා නේද මේ ෆයිල් එක මොකද්ද A file අර ඔන්න මම මවුස් එක අරන් යනකොට ඔයාලා මගෙත් එක ෆයිල් එකේ නම කියන්න ඕනේ හරි ඔන්න මම දැන් මවුස් එක අරන් ගියා මෙන්න මේ ෆයිල් එක මේ ෆයිල් එක නම මොකද
පුතේ මේ රතු පාටෙන් දාලා දෙන ෆයිල් එක නම මොකද්ද? E-file. හරියටම හරි. දැන් පුතේ ඔන්න අපි ෆයිල්ස් ගැන ඉගෙන ගත්තා. දැන් අපි බලමු රෑන්ක්ස් ගැන. ඒ කියන්නේ චෙස් බෝඩ් එකේ ඉහළ සිට පහළට දිවෙන මනක්කල්පිත කොටු 8ක එකතු කොට තමයි ෆයිල් එකක් කියලා කියන්නේ. අපි ඒක ලියා ගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ගේම් මැප් එක නුගුර ගන්න නැහැ. අපි කොටුවක් නම් කරනකොට තමයි ඒක වැදගත් වෙන්නේ. හරි. ඊළඟට මම දැන් රතු පාටින් දක්වලා තියෙනවා කොටු 8ක් හැබැයි වම් අතින් දකුණු අත පැත්තට මේ කොටු 8ට කියන නම මොකද්ද? ෆයිල් නේ පුතේ. නෑ පුතේ ෆයිල් නේ. ඒ ඉහළින් උඩ පැත්තට යන ඒවා තමයි ෆයිල් කරගන්නේ. තමන්ගේ වම් අත පැත්තෙන් දැන් දකුණු අත පැත්තට යන ඒවා කියන්නේ රෑන්ක් කියලා. රෑන්ක් කියලා. මේ කී වෙන රෑන්ක් එකද පුතේ? ෆයිල් රෑන්ක්. එහෙම නැත්නම් 5 වෙනි රෑන්ක් එක. හරි. මම මේ කොළ පාටින් දක්වලා තියෙන රෑන්ක් එක නම් මොකද්ද කියවෙන රෑන්ක් එක දෙක? 7 රෑන්ක් එක. එහෙම නැත්නම් 7 වෙනි රෑන්ක් එක නේද? හරි. මම මේ දැන් දාලා තියෙන මේ රෑන්ක් එකේ නම මොකද්ද? මේ රෑන්ක් එක. මේ රෑන්ක් එක නේද? හරි. 1 රෑන්ක්. 1 රෑන්ක්. 1 රෑන්ක් නෙමෙයි පුතේ. 1st රෑන්ක් එක. පළවෙනි රෑන්ක් එක. 1st රෑන්ක්. 1st රෑන්ක්. හරි ඊට පස්සේ මේ තියෙන්නේ සෙකන්ඩ් රෑන්ක් එක නේද දෙවෙනි රෑන්ක් එක රයිට් මේ තියෙන්නේ කිවෙන් රෑන්ක් එකද පුතේ මම දැන් දෙවෙනිට කහපාටින් දක්වපු රෑන්ක් එක නම් මොකද්ද ෆෝර්ත් රෑන්ක් එක හතරවෙනි රෑන්ක් එක හරි මේ රෑන්ක් එක මොකද්ද පුතේ මේ කහපාටින් තුන්වෙනි 6th රෑන්ක් එක එහෙම නැත්නම් 6වෙනි රෑන්ක් එක අන්තිම රෑන්ක් එකේ නම් මොකද්ද මේ කහපාටින් දාපු 8th රෑන්ක් හරි ඔයාලා මගෙත් එක දැන් වේගෙන් නම් දෙක කියන්න යමු මන්ද මවුස් පොයින්ට් එක තියන් රෑන්ක් එක නම් මොකද්ද? 1st rank එක. 1st rank එක එහෙම නැත්නම් පළවෙනි rank එක. හරි. දැන් මම මවුස් පොයින්ට් එක තියන් ඉන්නේ මොන rank එකේද? කිවෙන් rank එකේද? 6වෙනි rank එකේ. 6th rank එක. 6වෙනි rank එක. එහෙම නැත්නම් 6th rank එක. උදේ මේ කොළ පාටින් තියෙන rank එකේ නම 4වෙනි rank එක නේද? මේ කොළ පාටින් දාලා තියෙන්නේ කියන රෑන්ක් එක. ආ තුන්වෙනි රෑන්ක් එක නේද? තුන්වෙනි රෑන්ක්. හරි. දැන් පුතාලා දන්නවා රෑන්ක්ස් වල නම් ටිකයි, ෆයිල්ස් වල නම් ටිකයි. මට වේගෙන් ඔක්කොම කියන්න බලන්න ෆයිල්ස් වල නම් ටික. ෆයිල්ස් වල නම් ටික කියන වේගෙන්. ඒ පුතේ. ඒ රෑන්ක්ස් තමයි පුතේ. ෆයිල් වල නම්. රෑන්ක්ස් ගත්තොත් නම් පළවෙනි රෑන්ක් එක දෙවෙනි රෑන්ක් එක ඒ විදිහට යනවා. ෆයිල්ස් ගත්තොත් කොහොමද යන්නේ? ඉංග්‍රීසි අකුරෙන් නේද යන්නේ? A ෆයිල් එක, B ෆයිල් එක, C ෆයිල් එක ඒ විදිහට. හරි. පුතේ දැන් අද ක්ලාස් එකේ අවසාන විනාඩි 4දී අපි මේ කොටුවක් නම් කරන විදිහ පොඩ්ඩක් ඉගෙන ගමු. ඒකට අපි කතා කරමු. හරි. පොතේ කෙස් බෝඩ් එකේ කොටුවක් නම් කරද්දී අපි කෝ කොටු 64ක් තියෙනවා කියලා. ඒ කොටු 64ටම නම් 64ක් තියෙනවා කොටුවක් නම් කරද්දී හරි ලේසි ක්‍රමයක් තියෙනවා. මුලින්ම බලන්න ඕන දැන් අපි හිතමු මේ මං රතු පාටින් දාලා දෙන කොටුව කියලා. එතකොට මුලින්ම බලන්න ඕන ඒ කොටුව අයිති ෆයිල් එකේ ඉංග්‍රීසි අකුර. ෆයිල් එකේ ඉංග්‍රීසි අකුර මොකද්ද මේ රතු පාටින් දාලා දෙන කොටුව අයිති? D ෆයිල් එක නේද? D ෆයිල්. D ෆයිල් එක. හරි. ඊට පස්සේ පුතේ මේ කොටුවයිදි රෑන්ක් එක කීයද? D5. රෑන්ක් එක රෑන්ක් එක. රෑන්ක් එක කීයද? 5 වෙනි රෑන්ක් එක. එහෙම නැත්නම් 5th රෑන්ක් එක. හරි. ඔන්න ඉන්රේසින් ඔයාලට කියන්න ආසයි නම් මම කියන්නම්. මේ ඇවිල්ලා 1st රෑන්ක් එක, 2nd රෑන්ක් එක, 3rd රෑන්ක්, 4th රෑන්ක්, 5th රෑන්ක්, 6th රෑන්ක්, 7th රෑන්ක්, 8th රෑන්ක්. ආයි කවදටද තියෙන්නේ? ආයෙ පුතේ ක්ලාස් එක තියෙන්නේ හෙට. හැමදාම සතියේ දවස් 7ෙම පැයක් අපි ක්ලාස් එක දිනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ හැමදාම ක්ලාස් එක එන්න බලන්න. අපි දරුවෙට පන්තියක් කරලා. ඔව් පුතේ හැමදාම වගේ තියෙනවා. මේ අවුරුදු දවස් දෙක විතරයි නැත්තේ. එන අවුරුදු දවස් දෙක විතරයි නැත්තේ. මේ දරුවෙට එන්න බැරි නම් මම රෙකෝඩ් එක එවන්න. පන්ති තියෙනවා එක හින්දා එන්න බැරි වෙයි. ඔව් පුතේ ඒ දවස්වල මම රෙකෝඩින් එක එවන්නම්. පන්ති තියෙන දරුවන්ට මම රෙකෝඩින් එක එවන්නම්. හරි. දැන් පුතේ එතකොට අපි කොටුවක් නම් කරන්නේ මුලින්ම ඔව් පුතේ අවාගේ වුණා නම් කියලාක දාන්න ඕනේ
මොකද පුතේ? ඔකේ. අද පන්තිල සහභාගී වුණා නම් නයිට් කියලා දාන්න ඕනද? ඔව් පුතේ හැමෝම නයිට් කියලා දාන්න ඕන මගේ WhatsApp එකට. හොඳේ. එතකොට මම දන්නවා ඔයාලා පන්තිල සහභාගී වුණා කියලා. හරි. පුතේ මේ කොටුවක් නම් කරන්නේ. අපි මුලින්ම ෆයිල් එකේ ඉන්ඩෙක්ස් අකුර බලනවා මේක D. ඊට පස්සේ රෑන්ක් එක බලනවා දෙවෙනිට. පස්සේ රෑන්ක් එක. එතකොට මේ කොටුවට අපි නම දෙන්නේ කොහොමද? නයිට් නමක් නැහැ කියන්නකො කොල්ලෙක්. මේ අපිට WhatsApp එක නම් D5 නේද? එහෙම නැත්නම් D5 කියලා ගැ. මුලින්ම බලනවා මේකයිදි ඉන්ඩෙක්ස් ෆයිල් එක මොකද්ද කියන්නේ? ෆයිල් එකේ ඉන්ඩෙක්ස් අකුර. ඒක තමයි D. ඊට පස්සේ බලනවා අපි රෑන්ක් එක මොකද්ද කියලා. පස්සේ වෙන රෑන්ක් එක. එතකොට කොටුව D5. D5. හරි. අද ක්ලාස් එක අපි අවසන් කරමු. තව එක කොටුවක් නම් කරලා හෙට අපි ඔක්කොම කොටුව නම් කරමු. ඔන්න මම කොළ පාටින් කොටුවක් දක්වලා දෙනවා. මේ කොටුවේ නම කවුරු හරි කියන්න බලන්න. ගොඩක් අයට ක්ලාසස් තියෙනවා කියලා කිව්වා. මට පුතේ වෙලාව වෙනස් කරන්න පුළුවන් ඔයාලට පහසු වෙලාවකට. ඔයාලට පන්තියත් එක්ක සතිය දවස් 7ම වගේ සහභාගී වෙන්න පුළුවන් පහසු වෙලාවක් මට එවලා තියෙනවා. මැසේජ් එකක් දාලා කියන්න. ඊට පස්සේ මේ ක්ලාස් එක සම්පූර්ණ මොනමලේ තියෙන ඔයාලගේ ඉස්කෝලේ යාළුවන්ටත් කියන්න මෙහෙම ක්ලාස් එකක් තියෙනවා කියලා චෙස් වලට අලුත් ළමයින්ට අලුත් දරුවන්ට කියන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හැමෝටම ගුඩ් නයිට්.